මහියංගනං නාගදීපං කල්යාණං පදලාංචනං දිවාගුහං දීගවාපි සොලොස්මස්ථාන පිළිවෙලින් වන්දනා කරගෙන එන විට අප පස්වෙනි ස්ථානයේ වන්දනා කරන්නේ දිවාගුහාව. රත්නපුර කොළඹ මාර්ගයේ නැවිට කුරුවිටින් හැරිලා මේ සුන්දර ගම්මානයක් ඔස්සේ එරත්න පාරේ මද දුරක් එන විට අපට දිවා ගුහාව මුණ ගැහෙනවා. දිවා ගුහාව පිළිබඳව සාසන ඉතිහාසයේ බෞද්ධ ඉතිහාසයේ බෞද්ධ ජනතාව අතර විවිධ කතන්දර තිබෙනවා. කොහොම වෙතත් දිවා ගුහාව මෙතනයි කියන්නට දිවා ගුහාව මේකයි කියන්නට සාධක තිබෙනවා. බුදුන් වහන්සේ තෙවනවර ලංකා ගමනේ සිදු වුණා කැලණියේ මණියක්කිත නාරජුගේ ආරාධනයෙන් ලංකාවට වැඩම කරාට පස්සේ සුමන සමන් දිව්‍යරාජයාගේ ආරාධනයෙන් බුදුන් වහන්සේ වැඩම කරා ශ්‍රීපාදස්ථානයට. උන්වහන්සේ සිරිපතුලෙහි පිහිටුවව දාලා රහතන් වහන්සේලා 500ක් සමග වැඩම කළ බුදුන් වහන්සේ සමවත් සුවයෙන් දිවා විහරණය කළේ දිවා ගුහාවේ. කොහොම වෙතත් දිවා ගුහාව මේකයි කියන්නට සාධක හතරක් අපට හමු වෙනවා. දිවා ගුහා වන්දනා කරන ගාථාවේ මේ සාධක හතර පිළිවෙලට තිබෙනවා. එකක් තමයි බුදුන් වහන්සේ සමග පැමිණි රහතන් වහන්සේලාට රහතන් වහන්සේලා 500කට මේ ස්ථානයේ ඉන්නට ඉඩ පහසුකම් ඇති ප්‍රමාණයක් තිබෙන එක. ඒ කාරණාව මෙතනින් මනාව ඔප්පු වෙනවා. අනිත් කාරණේ තමයි මේ දිවා ගුහාව පිහිටලා තිබෙන්නේ සල්වණයක් මැද. ඔබ විශ්වාස කරන්න අදටත් මේ භූමියේ අවශේෂ වූ සල්ගස් කීපයක් තිබෙනවා. ඒ විතරක් නෙමෙයි මේ දිවා ගුහාවේ ඇඳලා තියෙන චිත්‍ර මහනුවර යුගයේ සහ දඹදෙණි යුගයට අයිති චිත්‍ර හැටියට මම සැලකෙන්නේ මේ චිත්‍රවල සල්ගස් ඇඳලා තිබෙනවා. අපට විශ්වාස කරන්න හැකියාව තිබෙනවා මේ ස්ථානයේ සල්වණයක් පිහිටුවා කියන කාරණාව. අනිත් කාරණේ තමයි මේ දිවා ගුහාව පිහිටි ස්ථානය සිරිපතුල නැත්නම් මගේ මේ වම් අත පැත්තේ කෙළින්ම බැලුවොත් පේන්නේ ශ්‍රීපාද ස්ථානය සිරිපතුල. සිරිපතුලට කඳුවළලු පහකට මෙහා දිවා ගුහාව පිහිටුවා කියලා මතයක් තිබෙනවා. ඒකත් මේ ගාථාව උතුර දෙන්නවා. මේ ඒකත් ඒ කාරණාවත් මේ ස්ථානයෙන් ඔප්පු වෙනවා. අනිත් කාරණාව තමයි මේ භූමියේ තිබෙන සිසිල් සුළඟ, මේ භූමියේ තිබෙන සිසිලස, මේ සියල්ලම මේ කාරණා හතරම මේ භූමියෙන් ඔප්පු වෙනවා. ඒ නිසා අපට සමාජයේ බෞද්ධයන් තුළ ජනතාව අතර සාසන ඉතිහාසය පුරාවට පුරාවෘත්තයන්වල නැත්තම් ජනප්‍රවාදවල මොන කාරණා තිබුණත් මෙන්න මේ කාරණා හතර දිවා ගුහා වන්දනා කරන ගාථාවේ තිබෙන කාරණා හතර මේ ස්ථානයේ මනාවට ඔප්පු වෙලා තිබෙන කාරණාව නිසා මේ ස්ථානයේ දිවා ගුහාවයි අපිට කියන්න හැකියාව තිබෙනවා. මේ ස්ථානයට රජවරු දෙන්නෙකුගේ ඇල්ම බැල්ම ලැබිලා තිබෙනවා. ඉන්නේ රජෙක් තමයි පළවෙනියට වළගම්ම රජතුමාගේ එතුමන්ගේ දායකත්වයේ මේ විහාරස්ථානයට ලැබුණා. එතුමන් මේ විහාරස්ථානයේ ඇතුළේ තිබෙන සැතපෙන පිළිමය කුඩාවට නිර්මාණය කරලා තිබෙනවා. ඉන් අනතුරුව නිශ්ශංක මල රජතුමා මේක 21 රියනක් දක්වා මේ සැතපෙන පිළිමය නිර්මාණය කරලා තිබෙනවා. ඔබ විශ්වාස කරන්න මේ සැතපෙන පිළිමය බුදුන් වහන්සේ සැතපීලා අඩවන් දෙනිතින් බලාගෙන ඉන්නේ ශ්‍රීපාදස්ථානයේදී. ඒ ආකාරයට තමයි මේ සැතපෙන පිළිමය නිර්මාණය කරලා තිබෙන්නේ. කොහොම වෙතත් අපි යලිත් කියන්නේ අර මම මුලින්ම කිව්වාගේ මත මොනවා තිබුණත් කෙනෙක් කියනවා සිංහරාජයේ ගුහාවන් අතර දිවා ගුහාව තියෙනවායි කියා, එතන තාමත් පිරිත් කියනවායි සිනවායි කියා කෙනෙක් කියනවා ඒක සොයාගන්න බැහැ කියන මතය සමාජයේ තිබෙනවා. එතකොට තව පිරිසක් කියනවා තව කොටසක් කියනවා මේක දිවා ගුහා කියලා. මොන මතයේ තිබුණත් මෙතනත් අතිශය පාරිශුද්ධ වූ පූජනීය ස්ථානයක් හැටියට අපට හඳුන්වා දෙන්න හැකියාව තිබෙනවා.